අපි සෑහෙන කාලයක් තිස්සේ මේ රටේ මේ සිදුවන දේශපාලන දූෂණ කතා කරමින් ඉන්නවා. හඳුන්වා දෙන glow and lovely gram 15 pack එක රුපියල් 199කට. අද මොකද වෙලා තියෙන්නේ? අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සිදුවලා තියෙනවා. උඹලට දෙවනි වාරිකේ දෙන්න කලින් හොරකම් නවත්තන වැඩපිළිවෙල ගැන හිතන්න කියලා. ඔය බිලියන ට්‍රිලියන ගණන් කතා කරන්නක පැත්තක තියමු පොඩ්ඩක් උන් කොච්චර හොරකම් කරනවද එවැනි එකක් නේ අර හද්දොහේ මගුල් කාලා ගාස්තුණුගේ උපේක ඒ මගුලේ ප්‍රධාන සංවිධායක වෙල හිටිය කවුද නැද්ද ඩීවි චානක දැන් විදුලි බල රාජ්‍යමති ඉතින් මගුල් කෑවා පළවෙනි ළමයාත් හම්බුණා ඒ ගෙව්වෙත් නැ දෙවෙනි එකත් හම්බුනේ ඒ ගෙව්වෙත් නැ මේක දන්නව චානකත් දන්නව මහින්දවත් රාජපක්ෂත් දන්නව නාමර රාජපක්ෂත් දන්නව දේශපාලන බලය පාවිච්චි කරලා පාට් එක දාලා අපි කිවන්නේ කියලා හිටියා ජංගම සාකච්ඡාවක් යනවලු බැසිල්ලා රනිල්ලා එකතු වෙලා මොකද අපට දිනන්න බැරි නම් ඒක නුඹට දිනන්න බැරි නම් විධායක ජනාධිපති ක්‍රමයේ හරි අහෝසි කළා දාන්න විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කළ යුතුයි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙන්න ඕනේ ඒ වගේම ජනමත විචාරණයකින් සම්මත වෙන්න පළාත් පාලන මැතිවරණේ ඡන්ද තියන්න බෑ කියන සල්ලි නැහැ කියලා ඒතර විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න ජනමත විචාරණයක් නිකන් තියන්න පුළුවන් ඒ වගේම කට්ට කපටි කෛරාටික කමට බලයේ කෙසේ හෝ රැඳී සිටින්නට එවැනි උත්සාහයක් ගත්තොත් පාර්ලිමේන්තුවේ 3/2 ගන්නත් බෑනේ 113ක් දැන් ෂුවර් නැහැ කොහොම වුණත් තව වසරක කාලයක් ඇතුළත ජනාධිපති වරණයක් තිබිය යුතුයි මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි හොගරම දන්නවා මැතිවරණයක් තිබ්බ ගමන් කොහොම නරක විදිහට අරදිනවා කියලා අන්ත පරාජයකට පත් වෙනවා දන්න නිසා තමයි ජනතාවට බය මැතිවරණ පවත්වන්නේ නැත්තේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔය සෙල්ලම් එකක්වත් හරියන්නේ නැහැ එනව වෘද්ධයේ සැප්තැම්බර් මාසයේ ඉස්සෙල්ලා අවිවාදයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට රජයට සිදුවනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැම විටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින වගේම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය දැඩිව තබපු පක්ෂයක් අපි පක්ෂයක් හැටියට හැමතිස්සෙම ජනතාවගේ ඡන්දායිතිය වෙනුවෙන් පෙනී හිටියා අපේ පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ එතුමට තිබුණු චෝදනාව ඕනවට වැඩිය මැතිවරණ පවත්වනවා කියන එක මිසක් එක මැතිවරණයක් එක දවසකින් කල් දැම්ම කියලා එතුමට කවදාවත් චෝදනාවක් තිබුණේ නැහැ. එතුමාගේ නායකත්වය යටතේ අපේ පක්ෂය පිළිගන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව තමයි අවසාන තීරකයා ඔවුන්ගේ පාලකයන් කවුද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ අයිතිය පැහැරගන්න කිසිම තත්ත්වයක් යටතේ කිසිවෙකුටත් හිමිකමක් නොතිබිය යුතුයි. ඒක නිසා අපි පක්ෂයක් හැටියට නිසි කාලයට මැතිවන්න පැවැත්වීම සම්බන්ධයෙන් පෙනී හිටිනවා.